අයිබෝන් සම්මා සම්බුදු සරණයි. ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සමකින් මම කසුන් සමීර ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය සෙන්කඩකලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරයේ මල්වතු විහාර පාර්ශවයේ බස්නාහිර පළාත් සංඝ සමුළුව යතිවර පූජා සහ සාධික මහා සංගරුවනෝ දෙසා පිරිනැමුණු සංඝගත දක්ෂිනාව හයවන වියට පාදැබූ අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහනාහිමියන්ගේ ජන්මදින විශේෂ වැඩසටහන් මාලාව ඓතිහාසික සෙන්කඩගලපුර ඇසර පෙරහැර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහැර මේබරපිට වීථි සංචාරය කෙරෙනවා. ඊයේ වීථි සංචාරය කළේ දෙවන රන්දෝලි පෙරහැරයි. අද පස්වරු 6 පසු වී මිනිත්තු 48 යදුණු සුබ මොහොතින් නිරිත දිග දිශාභිමුඛව ගමන් ආරම්භ කළ පෙරහැර දලදා වීදිය ඊඑල් සේනානායක වීදිය කොළඹ වීදිය යටිනුවර වීදිය කුමාර වීදිය ඊඑල් සේනානායක වීදියේ හරස් වීදිය ඩීඑස් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමෙන් නිමාවට පත්වීමට නියමිතයි. ऐतिहासिक कंदुड्रट असल पेरहर मंगल्ये देवन रंदोली पेरहराई ओब मे दस्तुन दकिन्ने सदातुक कार्डुन हंसे वेडमुनुलव्वे सिंहराजा हस्ते अमगे निलिसिम दैले गमन गन्नवा मीन राजा सह कंडुलेयन हस्तीन देदना කිත්සිරිමවන් රජදවසින් ආරම්භ වූ මෙමෝතුම් ඇසළ පෙරහැර මංගල්‍යය මෙවර 1713 වන වරටයි පවත්වනු ලබන්නේ. විශේෂ ආරක්ෂාවක් යටතේ සහ බොහෝමයක් බැතිමතුන්ගේ සාතුනාද මැදිනුයි අද දිනේදීත් ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර ගමන් ආරම්භ කරන්නේ. සදැහැති ඔබටත් ගෞරවයෙන් ආරාධනා කරනවා මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය සමගින් බැතිසිතින් ඒකාත්මික වන්නට. ඔබට සෙන්කඩගලපුර දලදා සමිඳු හිට පතමින් අසංක අර්බේවත්ත සමගින් මම චතුර්විජේ නායක බෞද්ධ සුසන් දේශ ප්‍රවෘත්තාංශයේ මෙරුවෙන් මහනුවර ශ්‍රී දලදා මාලිකා පරිශ්‍රයේ සිට ඊයේ පැවති දෙවනි රන්දෝලි පෙරහැරේ සදාතුක කරඬුව වැඩම කරවීම ශ්‍රී දලදා මාලිකාවේ හත් පන්තියේ සිංහරාජා හස්තියා විසින් සිදු කළා. राजा हस्तिया सह कांडुल हस्तिया दैले गमन कला සල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර එළඹෙන 30 වනදා විදි සංචාරයේ කිරීමට නියමිතයි. මල්ලතු මහා විහාර පාර්ශවයේ බස්නාහිර පළාතේ සංඝ සමුළුව ඉකුද්දා හොරණ ඓතිහාසික ඔලබඩුව රාජ මහා විහාරස්ථානයේදී පැවැත්ුණා. ඒ මහා සංඝ රත්නයේ වැඩමවීමෙන් හොරණ ඓතිහාසික ඔලබඩුව රාජ මහා විහාරස්ථානය වෙත මහා සංඝරුවන පෙරහරින් වැඩමවීමෙන් අනතුරුව සංඝ සමුළුව ආරම්භ වුණා. महा विहार वांशिक शामुपाली महानिकाये मल्वतु विहार पार्श्वे महानायक अतिपूज्य तिब्बट वावेश्री सिद्धार्थ सुमंगलाभिधान महानाहिमियन्गे अवसरय परिधि एम निकाये अनुनायक आचार्य अतिपूज्य नियंगुड विजित सिरी अनुनाहिमियन्गे प्रधानत्वेन वेडसटहन पवैत्तुना पदवी होबवन
ධර්ම විනී අපි මෙහි අරමුණක් බව සහජීවනය අතිශය විද්‍යාලංකාර නිකායාධික සංඝයා වහන්සේලා අතර සමගිය ඇති කිරීම සේම ශාසනික කටයුතු වලදී ඒකමතිකත්වයෙන් යුතුව කටයුතු කිරීම වැනි ශාසනික වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානයට ලක් වුණා ශාසන පරිහානියේ සිදුවුණු සෑම අවස්ථාවකදීම පහළ වුණ මහා යතිවරයන් වහන්සේලා සංඝ සාමග්‍රීන් යුක්තව එමෙන්ම රජයේ කළ ඒ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න රාජ්‍ය ප්‍රධානීන්ගේ රජ දරුවන්ගේ මූලික සහයෝගය ඇතිව ශාසන ප්‍රතිෂ්ඨාව සිද්ධ කරන්නට යෙදුණා. ඈත අනුරාධපුර යුගයේදී ශාසනානුශාසක මහා තේර පරිවේනාධිපති ආදී වශයෙන් සංඝ සමාජය තුළ නේතෘත්වය මෙහෙවීම තහවුරු වී තිබෙන බව පොළොන්නරු කාලවකවානුව තුළදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළත්ව මහා සාමි නොයසේනම් සංඝරාජෝත්තමයන් වහන්සේලා පහළ වුණු ආකාරය ඉන් අනතුරුව මහනුවර රාජධානි සමය දක්වාම විටින් විට ඒ මහා සාමි පදවිය සංඝරාජ පදවිය ශාසන නේතෘත්වය විවිධාකාරයෙන් අර්ථ ගැන්වූ ආකාරය ඒ සංඝරාජ නාමාවලියෙහි 25 වන සංඝරාජෝත්තමයන් වහන්සේ ලෙසින් බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිත පින්නපාතික ආසරණ සරණ සරණං කර සංඝරාජෝත්තමයන් වහන්සේ පිළිබඳව කරුණාකාරණා සඳහන් වී පවතිනවා සුදුසු යෝජනාවක් හැටියට මේ අවස්ථාවේදී මම විසින් යෝජනා කරනවා මානල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යනායතනය මගින් සංවිධානය කළ යතිවර පූජා සහස්සාධික මහසගරුවර උදෙසා පිරිනැමෙන සංඝගත දක්ෂිණාව ඊයේ පැවැත්ුණා. දානමය පින්කම පැවැත්වීමට පෙර වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නය මානිල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයට රැස් වූ අතර එෙහිදී මානිල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයේ උපකුලපති තායිවානයේ ප්‍රධාන සංඝනායක ධර්මචක්‍ර ලමාපදනමේ අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍යපාද බෝධාගම චන්දිම නාහිමියන් විසින් විශේෂ දේශනයක්ද පැවැත්වුවා. A1, A2, A3 කියලා අනතුරුව යතිවර පූජා සහස්සාධික මහා සංඝරවණ උදෙසා පිරිනැමෙන දානමය පින්කම පැවැත්ුණා. නායක කමං බෙක්ඛං ඉමං බෙක්ඛං දානං දානමය පින්කම ආචාර්ය පූජ්‍යපාද බෝධාගම චන්දිම නාහිමියන්ගේ මග පෙන්වීම හා අනුශාසනා මත සංවිධාන කර තිබුණා. දානමය පින්කම සමගින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහනාහිමියන් මහා විහාරවංශික ශාමුපාලි මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුමුරේ ශ්‍රී විමල ධම්ම අනුනාහිමියන් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යජාලයේ ගරු සභාපති පූජ්‍යපාද බුරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු විශ්වවිද්‍යාලීය ආචාර්ය මහාචාර්ය නාහිමියෝ පූජනීය මහා සංඝරත්නයේද දේශපාලන නියෝජිතයින් සහ සභාවනියන් පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානාහිමිපාණන් වහන්සේගේ 76 වන ජන්මදිනයට සමගාමීව ලේ දන් දීමේ පින්කමක් ඊයේ පැවැත්ුණා.
අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහනාහිමියන්ගේ 76 වන ජන්මදිනය වෙනුවෙන් මෙම මස 25 වනදා සිට විශේෂ වූ පින්කම් රැසක් පැවැත්ුණා. මෙහිදී මීරිගම බෝතලේ ප්‍රදේශයේ පිහිටි අපේ ළමයි විශේෂ අවශ්‍යතා සහිත මධ්‍යස්ථාන පරිශ්‍රයේදී විශේෂ අවශ්‍යතා ඇති දරුවන් උදෙසා දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණා. මේ අතර නාහිමියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමේ විශේෂ වූ බෝධි පූජාමය පින්කමක් මීරිගම මිනිඔලුව විද්‍යාවාස මහා පිරිවෙනේදී පැවැත්වුණු අතර පින්කම් මාලාවට සමගාමීව ඊයේ ලේ දන් දීමේ කඳ උරක්ද ක්‍රියාත්මක කෙරුණා. ඓතිහාසික හේයන්තුඩුව පුරාණ විහාරාධිපති මාවර මණ්ඩිය ශ්‍රී ධීරානන්ද මූලික පිරිවෙනේ පරිවේණ අධ්‍යක්ෂ සියම් මහානිකායේ අස්කිරි විහාර පාර්ශවයේ සියනෑ කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද වැලවිටියාවේ සීලරතන නාහිම්පාණන් වහන්සේ රෝගාතුරව පසුවන බව නාහිම්පාණන් වහන්සේගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් A පොසිටිව් B පොසිටිව් AB පොසිටිව් සහ O පොසිටිව් යන වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර එම උදාරතර පරිත්‍යාගය සඳහා කැමැති පරිත්‍යාගශීලක වේනම් ඉදිරිපත් විය හැකි. ඓතිහාසික හේයන්තුඩුව පුරාණ විහාරාධිපති මාවර මණ්ඩිය ශ්‍රී ධීරානන්ද මූලික පිරිවෙන් අධ්‍යක්ෂ ශාමුපාලි වංශික මහානිකායේ අස්කිරි පාර්ශවයේ සියනෑ කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද වැලමිටියාවේ සීලරතන ස්වාමින් වහන්සේ ගම්පහ දිස්ත්‍රික් පරිවෙනාධිපති කෘත්‍යාධිකාරී සංගමේ හිටපු ලේකකාධිකාරී හිමි වශයෙන්ද ශ්‍රී ධීරානන්ද මූලික පිරිවෙනෙහි සම්මානනීය පරිවෙනාධිපති වශයෙන්ද සම්බුද්ධ ශාසනය සිංහල ජාතියත් භාෂා ශාස්ත්‍රය සංඛ්‍යාත පිරිවෙන් අධ්‍යාපනය නගා සිටු වීමට උරදී කටයුතු කළ සංඝ ප්‍රේත්‍රූවරයන්න් වහන්සේ නමක් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ වැඩ සිටි කාලයේ පටන් බෞද්ධ නාලිකාවේ විකාශනය වන මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයේ වැඩසටහනේ මේ දක්වාම සම්පත්ධාරියෙකු වශයෙන් කටයුතු කරන නාහිමියෝ ඉතිහාසයේ පිළිබඳ අද්විතීය බුද්ධි මහිමය පූර්ව ජාති රාශියක සංවර්ධික ශාස්ත්‍රීය දැනුමක් බව නොරහසක්. එමෙන්ම උන්වහන්සේ විචිත්‍ර ධර්ම කතික රූපවාහිනී සහ ගුවන් විදුලි ධර්මදේශකයන්න් වහන්සේ නමක් බව සැමට ප්‍රත්‍යක්ෂ කරුණකි. නිහතමානී මමත්වයෙන් තොර අත්‍යෝදාර මිනිස්කමින් යුත් උන්වහන්සේ අද රෝගාතුරව වැඩ සිටිනවා. දීර්ඝ කාලීන දියවැඩියා රෝගය COVID-19 වෛරසය හා මීයුණ වැළඳීම නිසා දුර්වල වූ උන්වහන්සේගේ වකුගඩු දෙකම අක්‍රීය තත්ත්වයට පත් වෙමින් පවතී. දැනට ලබාගත් වෛද්‍ය වාර්තාවලට අනුව සක්‍රීයව ක්‍රියා කරන්නේ ඉතා අඩු මට්ටමක්. රෝගාතුරව වැඩ සිටින උන්වහන්සේගේ දිවි බේරා ගැනීමට ප්‍රථමයෙන් හදවත් සැත්කමක්ද ඉතා ඉක්මනින් වකුගඩු බද්ධ කිරීමක්ද කළ යුතුව ඇත. එම සැත්කම් ඇතුළු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධික මුදලක් අවශ්‍ය වනවා. දැනටමත් මසකට රුධිර කාන්දු කරන කටයුතු සහ අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා සැලකිය යුතු මුදලක් වැයවනවා. එමෙන්ම උන්වහන්සේට වකුගඩු බද්ධ කර ගැනීමේ සැත්කම කඩිනමින් සිදු කර ගැනීම සඳහා ඕනෑම රුධිර ගණයකට අයත් A පොසිටිව්, B පොසිටිව්, AB පොසිටිව් සහ O පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අත්‍යවශ්‍යව තිබෙනවා. උන්වහන්සේට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලී අයෙක් වේ නම් 0112 400 796 හෝ 0072 178 64 96 යන දුරකථන අංකයට අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකි. එමෙන්ම ශල්‍ය කර්ම හා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා පරිත්‍යාගශීලී සදහවතුන්ගේ නොමසුරු ධන පරිත්‍යාගයේද බලාපොරොත්තු වනවා. ඔබේ මූල්‍ය පරිත්‍යාගයන් ලංකා බැංකුවේ මාකොළ ශාඛාවේ 957 651 යන ගිණුම් අංකයට බැර කළ හැකි. සොකීය ඥානේ හා තම ජීවිතයම ලෝක ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් කැප කළ පූජනීය වැලමිටියාවේ සීලරතන අප නායක ස්වාමින් වහන්සේ තවත් චිරාත් කාලයක් වැඩ වසනු දැකීම අපගේ අභිලාෂයයි. ලක්වාසී සදහැවත් ජනතාවට දීඝවාපි මහා සැරදුන්ගේ සරජධාතුන් වහන්සේලා සහ
චුඩාමාණික්ය සියසින් දැකබලා වන්දනා කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදු කිරීමට නියමිත සර්වජ ධාතුන් වහන්සේලා සහ චුඩාමාණික්ය දිවෙන පුරා වැඩමවීමේ දීඝවාපි මහා සෑ ධාතු වන්දනා සමාරම්භක පුණ්‍ය මහෝත්සවය හෙට පසුරු හතරට කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. දීඝවාපි මහා සෑරදුන්ගේ ප්‍රතිසංස්කරණ කිරීම කටයුතු අතරතුර දකුණු මල්ලාසනයේ ආසන්නෙන් හමු වූ ගල් කරඬුවක් තුල රන් කරඬු හතරක බහ නිදන් කර තිබෝ. සර්වඥ ධාතුන් වහන්සේලා මෙලෙස වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. මෙම ධාතුන් වහන්සේලා පෙර රජ දවස රජකම් කළ කණිට්ඨතිස්ස රජතුමා විසින් මෙම කරඬුන් වහන්සේලා සාදවා නිදන් කර ඇති බවට කරඬුන් වහන්සේලා සොයා ගන්නා අවස්ථාවේ ඒ අසල තිබී හමු වූ රන්පත්තිරුවක තිබූ සටහනක් තුළින් අනාවරණය වී තිබුණා. අගෝස්තු මස 30වනදා සිට සැප්තැම්බර් මස 3වනදා දක්වා කැලණිය රාජමහා විහාරස්ථානයේදී දීඝවාපිය මහා සෑරදුන්ගේ චූඩාමාණික්ය සහ සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරන අතර අනතුරුව දින 150ක කාලයක් ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙමින් චූඩාමාණික්ය සහ සර්වඥ ධාතුන් වහන්සේලා දිවයින පුරා ස්ථාන රැසක් වෙත වැඩම කරවීමට නියමිතයි. බුදුරජාණන් වහන්සේගේ පාපහසලද දීඝවාපිය පිම්බීමේ ප්‍රතිසංස්කරණය කෙරෙන මහා සෑරදුන්ගේ ධාතුන් වහන්සේලා සහ චූඩාමාණික්ය සියසින් දැක වන්දනාමාන කර කුසල් උපදවා ගැනීමටත් දීඝවාපිය මහා සෑරදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට දායක වීමටත් සදහැ සිට ඇති ලක්වාසි ඔබ සැමට ආරාධනා. පනස් නම හැමරිද්දී වක්වඩ රෝගයෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයෙකුගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ඕ පොසිටිව් වර්ගයේ වක්වඩුවක් අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා. ඒ සඳහා වක්වඩුව පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේ නම් 0.77 19.66 587 යන දුරකථන අංකය අමතා වැඩිදුර විස්තර ලබා ගත හැකි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ පත්‍රිකාශ්‍රය මෙතිකින් නිමාවට පත්වනවා ද බුද්දිස්ට් ටීවී YouTube නාලිකාව හරහා සහ ද බුද්දිස්ට් ටීවී Facebook පිටුව හරහා සුසන්දේශ පත්‍රිකාශ්‍රය සමගින් ඔබට එක්වීමේ හැකියාව ලැබෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.